हालेलुया हालेलुया නැවතුවාරයක් අපේ දෙවියන් වහන්සේගේ අභිමුඛයට ඇවිල්ලා දෙවියන් වහන්සේව ප්‍රශංසා කරන්න ප්‍රදීප කරුණාවෙන් වෙන් දෙවියන් වහන්සේ ස්තුති කරමු. ගීතාවලියේ 34 පළවෙනි පදයේ කියලා තියෙනවා සෑම කල්හිම ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරමි කියලා. ඒ ආකාරයෙන් අපේ ජීවිතේ කොයි කාලේ වුණත් අපි දෙවියන් වහන්සේව ප්‍රශංසා කරන්න අවශ්‍යයි. අපි මුඛයෙන් දෙවියන් වහන්සේගේ ප්‍රශංසා වෙන්න අවශ්‍යයි. අද දවස අපි ඉන්න ස්ථානයේ විවිධ ආකාරයෙන් විවිධ ස්ථානවල ඉන්නවා. අපි සීල දිනාම එක ආත්මෙන් දෙවෙන් වාසට ස්තුති ප්‍රශංසා කරන්න යනවා. හැලෙලුයා. 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 ඒ වගේම නැවත වාරයක් අපි දෙවෙන් වාසට අපිව කැප කරමු. ඒකි වුණා නම් අපි ජීවිතේ දෙවෙන් වාසකින් යම් කිසි වේලාවකින් දුරස් වෙලා හිටියද අපි සිතුවිලි බල පාපේ කරාද අපි ජීවිතේ දෙවෙන් වාසට කැමති නැති දෙයක් අපි ජීවිතේ තිබුණාද සියලු දේම දෙවෙන් වාසට බාර කරලා මේ මොහොතේ දෙවෙන් වාසට අපි ස්තුති කරන්න යනවා. අපි ස්වර්ප මොහොතක් දෙවෙන් වාසට අපි පාපේ කියා දීලා ඒ ආකාරයෙන්ම අපි යාත්‍රාවෙන් දෙවෙන් වාසට ඉදිරියෙන් নমස්කාර කරන්න යනවා. හලෙලුයා. හලෙලුයා. අපි හිස්සනවා දෙවෙන් වාසට ස්තුති කරමු. හලෙලුයා. ඔබට ස්තුති කරනවා, ප්‍රශංසා කරනවා, මහිමයටපත් කරනවා ස්වාමිනේ. යේසුණී ඔබට ස්තුති කරනවා, ස්තුති කරනවා අපේ ජීවිතේ ස්වාමිනේ. කිලුටුවලා තියෙන අපි ජීවිතේ අලුත් කරන්න ස්වාමිනේ. ඔබගේ පැමිණීම කොයි වෙලාවේ ආවත් ස්වාමිනේ ඒකට සූදානම් වෙන්න පිණිස අපි ජීවිතේ සුද්ධ පවිත්‍ර කරන්න කියලා ඉල්ලා සිටිනවා. ආශිර්වාද කරන්න අපි යාත්‍රා කරමු. සුදු දෙවියන් වහන්සේ මේ ලස්සන දවසින්ද නැවත මාරයක් ස්තුති කරනවා ස්වාමිනේ. ඔබට ස්තුති ප්‍රශංසා කරන්න දීප කරුණාව වෙනුවෙන් ස්තුති කරනවා ස්වාමිනේ. අපි ස්වාමිනේ කොයි කොයි ස්ථානේ ඉන්නවද හැමෝම ඒ ස්ථානෙ ඔබට නමස්කාර කරනවා. එදා ඊශ්‍රායෙල් ජනතාව ස්වාමිනේ මිසර දේශේ හිර වෙලා හිටපු වේලාවේ ඒගොල්ලෝ නමස්කාර කරන්න ගොඩාක් විපස්සෙන් හිටියා ස්වාමිනේ. එක දවසක් ඒගොල්ලන්ගේ හඬ ඇවුම් කඳුන්න ඒ ආකාරයෙන් අපි ඔක්කොම ස්වාමිනේ ඔබගේ ඉදිරියේ අඬ ගැසෙනවා ස්වාමිනේ. අපිට නිදහසක් දීලා නැවත වාරයක් සභාවේ එක්සිට් කරන්න යන ඉඳලා ස්තුති කරනවා ස්වාමිනේ. ඒ වගේම අද දවස ස්වාමිනේ අපි නමස්කාර කරන්න යන ස්වාමී ඒ නමස්කාරය ඔබගේ ඉදිරියේ සුවඳ දුම් පූජාවක් ලෙස ස්වාමිනී යන පිරිසට ආශිර්වාද කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතිරි කොටසත් ඔබට බාර කරනවා මේ සීල දේම යේසුස් වහන්සේගේ අනගිනාමෙන් ඉල්ලා සිටිනවා. ආමෙන්. ආමෙන්. අපි සීල දිනම අපි ගීතිකා කියලා ඒ වගේම කෙටින් දේව වචනේ බල්ලා දේවිනාස්ගේ නාමයේ මහිමෙත්පත් කරන්න යනවා. ආමෙන්. வாசம் செய்யும் ஆவியானவரே இந்நாளிலும் சித்தம் போல் நடத்தி செல்லுமையா எங்களுக்குள்ளே வாசம் செய்யும் ஆவியானவரே இந்நாளிலும் சித்தம் போல் நடத்தி செல்லுமையா ஆவியானவரே ஆவியானவரே பரிசுத்த ஆவியானவரே வேத வசனம் புரிந்து கொண்டு விளக்கங்கள்
महिमे देवा
මලවුන්ගේ උත්තාන වූ ආශිර්වාදයේ ගැන චුට්ටක් බලන්න යනවා. ඒක ඉතාමත් වැදගත්. ඒකත් මේ මාසේම ස්වාමීන් වහන්සේගේ මලවුන්ගේ උත්තාන වූ ගැන කතා කරන එක ඉතාමත් වැදගත්. ආමෙන්. හැලෙලූයා. පළවෙනිම අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගේ උත්තාන වූාට පස්සේ පළවෙනිම මහත්තෙලේනා මරියා, එයා තමයි සාක්ෂි බෙදාගත්තා. ඒකේ සුද්ධ වූ ලුක්ස් බාරංජි 24:23 පදේ කියනවා, උන්වහන්සේගේ ශරීරය නොදක ඇවිත් ඔහුන්ට දර්ශනීය වූ දේවදූතයන් උන්වහන්සේ ජීවත්ව සිටිනසේකයි කී බව කියා අප විස්මිත කළෝය. ආමේ. එයාවිලා දේවදූතයෝ අපි දර්ශන තුලින් දැක්කා. ඒගොල්ලන් කිව්වා යේසුස් වහන්සේ ජීවමානයි කියලා. ඕ ජීවත් වෙලා සිටිනවා කියලා. හැලෙලූයා. කොච්චර උතුම් දෙයක්ද. පළවෙනිම මහතලේනා මරියට තමයි දර්ශනේ වුණා. ආමේන්. හැලෙලූයා. ඒක ඉතාමත් උතුම්. ඕ එයාට හරි ප්‍රීතිමත්. ඒ මහතලේනා මරියල් කියන්නේ එයාට යක්ෂය අද්දෙනෙක් හිටියා. ඕ ස්වාමීන් වහන්සේ එයාව නිදාස් කරා. ඊට පස්සේ එයා පාපයේද කිසි දෙයක් කිරවන උන්වහන්සේගේ පසුපසෙම ඇවිදිලා ඔව් උන්වහන්සේගේ මරණය දක්වා එහා තමයි අවසාන දක්වා සිටියේ. ආමෙන්. හැලෙලූයා. කොච්චර උතුම් දෙයක්ද. ස්ත්‍රීට තිබුණු ඒ ධෛර්යමත්කම ඉතාමත් උතුම්. එයා පාන්දර නැගිටලා සෝන්ගේ තියෙන ස්ථානයට දිව්වා කියලා බලන්න පුළුවන්. ආමෙන්. එයාත් එක්ක හිටිය ස්ත්‍රීලා ඒගොල්ල එක්සිට් වෙලා ස්ථානයට ගිහිලා ඕ ස්වාමීන් වහන්සේ සොයන්න ගියා. උතුම් දෙයක්. කිසි බයක් නැහැ යගේ ජීවිතේ. ස්වාමීන් වහන්සේ යාපත් ජොබ් දානමේ 25 කියනවා, මගේ ගැලුම්කාරය ජීවමාන සිටිනවා කියලා. ඔහෙලිදරව් 1:18 කියනවා, මං මැරුණා නමුත් සදාකාලේ ජීවමාන සිටිනවා කියලා. යෝවන්තුමාට දර්ශනය වුණා. කොච්චර යාපත් දෙවියන් වහන්සේද අපේ දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ අද ජීවමාන සිටිනවා. ආමෙන්. හැලෙලූයා. රෝමර් 10:9 වෙනි පදේ අනුකූලව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා, මෙරිච්ඡාය වෙනුවෙන් ජීවත් වෙලා සිටින අපි වෙනුවෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මැරිලා 3 දවස් මලවුන්ගේ උත්තාන වූවලු. ආමෙන්. කොච්චර යාපත් දෙයක්ද.
ඒ මැරිච්ච අයව පළවෙනිම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මැරුණට පස්සේ මැරිලා මළවුන්ගේ නැගිට්ටට පස්සේ ඕ පාතාලයට ගියාලු ඕ මැරිච්ච අය කොම සුභාරංචි කියලා ඒගොල්ලෝ එක තමයි ගිලා තියෙන ආමෙන් කොච්චර යාපද ඒක තමයි එතන ධාම පෑදිලොම එලිදරක් කරලා තියෙනවා මෙරිච්ච අය වෙනුවෙන් ජීවත් වෙලා ඉන්න අප වෙනුවෙන් යේසුස් වහන්සේ කල්වාරියේදී මැරිලා තුන්වෙනි දවස මළවුන්ගේ උත්ථාන වුණා කියලා කොච්චර යාපද දෙවියන් වහන්සේද ආමෙන් හලෙලූයා උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ ඒක තමයි ලූක් සුභාරංජි 24:36 කියනවා ඔහුන් මෙසේ කතා කරමින් සිටියේදී උන්වහන්සේ ඔහුන් මැද සිට ඔබ සැමට සමාදානය වේවායි ඔහුන්ට කිසේක. පළවෙනිම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගේ නැගිටලා කතා කරපු වචනේ තමයි සමාදානය වේවා කියලා. ආමෙන්. පළවෙනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් අපිට ලබලා දීලා තියෙන්නේ සමාදානයේ ආශිර්වාදය. ආමෙන්. හලෙලූයා. ගෝලියෝ එකලොස් තැනක් එක්සිත් වෙලා බයෙන් වේවුල ගමින් ඒගොල්ලෝ දොරව ලොක් කරලා තුලේ හිටියා බය වෙලා ඒ ස්වාමීන් වහන්සේට මොන දොරව ලොක් කරලා තිබුණොත් ඒ ස්වාමීන් වහන්සේට පුළුවන් එතුලට එන්න ආමෙන් හලෙලූයා ඒක තමයි විශේෂ දෙයක් ආමෙන් මළවුන්ගේ උත්තාන වූ දෙවියන් වහන්සේ දොරව ලොක්කොම ලොක් කරලා තියනකොට එහෙම එතුලට ආවා එතුලට පළවෙනිම කිව්වු දෙය තමයි සමාදානය වේවා කියලා ආමෙන් හලෙලූයා. ඔගල සමාදානේ නැතුව මේ මොහොතේදී ඉන්නවද? එහෙම නැත්නම් ලෙඩ රෝග වලට බය වෙලා ඉන්නවද? එහෙම නැත්නම් මේ කොරෝනා කියන විස බීජයට වෛරස් එකට ඔගල බය වෙලා ඉන්නවද? ස්වාමීන් වහන්සේ සමග ඉන්නවා. අපි සමග ඉන්නවා. කවදාවත් ඔගල බය වෙන්න එපා. ආමෙන්. ස්වාමීන් වහන්සේ කිව්වා මතේ සුභාරංජි 28:20 කිව්වා. මා විසින් ඔබ සැමට අනකල සියල්ල පවත්වන්ට ඔහුන්ට උගන්වන්න මමද ලෝකාන්තිමේ දක්වා සැම කල්හිම ඔබ සැම සමග සිටීමේ කිසේක ලෝකේ අවසාන දක්වා මං නුඹලා සමග ඉන්නවා කියලා ඒක කොච්චර උතුම් දෙයක්ද මම මොතේම එම තපරේම කවුද යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්නේ ඒගොල්ලෝ සමග ඉන්නවා කිව්වා ආමෙන් හලෙලූයා ඕ ජීවමාන දෙවියන් වහන්සේ අපි සමග ඉන්නවා ඔගොල්ලෝ සමග ඉන්නවා ඔගොල්ලෝ විශ්වාස කරන්න ස්වාමින් වහන්සේ මළවුන්ගේ උත්තාන වෙලා පළවෙනිම කතා කරපු දේ තමයි සමාදානේ වේවා කියලා ඊට පස්සේ ඒගොල්ලන්ට ප්‍රීතියක් හරි සන්තෝෂයක් ආමෙන් හලෙලූයා ඉරිදා දවසක ආමෙන් හලෙලූයා සිකුරාදා ස්වාමීන් වහන්සේ කෘසිපත් කරලා තුන්වෙනි දවස නැගිට උන්වහන්සේ ආමෙන් හලෙලූයා පුදුම දේවල් සිදු වුණා ස්වාමීන් වහන්සේ මළවුන්ගේ උත්තාන වේලාවේදී දේව මාලිගාවේ ඒ තිරය දෙකට ඉරුණාලු අපිට විවෘත කෙරුවා ස්වාමීන් වහන්සේ පියාණන් වහන්සේව මුණගැසෙන්න පිණිස තිරේ ඉරුණ භූමි කම්බාවල් සිදු වුණා කියලා බලනවා ස්වාමින් වහන්සේ කොච්චර යහපත් දෙවියන් වහන්සේද පුදුම වුණා ඕ එතටම ඕ ස්වාමින් වහන්සේ එතන දෙන්නෙක් මැරුණා ඕරු දෙන්නෙක් ඒකෙන් එක්කෙනෙක් එයා පසුතැවිලා ඔය යේසුස් වහන්සේ කිව්වා ඔයා මා සමග අද පාර දෙවිසියේදී ඉන්නවා කියලා කිව්වා කොච්චර උතුම් දෙයක්ද පාවලා දුන්න ඕ යූදාස් පවා එදා මැරුණා තව එක්කෙනෙක් ඔරෙක් මැරුණා ඒත් ඒගොල්ලෝ දෙන්නම ස්වර්ග රාජ්‍යයට යන්න බැරි වුණා නේද ඒත් ඒක ඔරෙක් ස්වාමීන් වහන්සේගේ කරුණාව නිසා එයා මුළු අදවතේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිලිගතා ඒ යුදාස් පාවල දුන්න ඒ ගහෙන් එල්ලිලා මැරුණා දිවි නසාගත්තා ඔය එල්ලිලා මැරුණා එයා වැටිලා එයාගේ බඩවල කොම එළියට ආවලු ඒ දිවි නසාගෙන ආය කවදාවත් ස්වර්ග රාජ්‍යයට යන්න ඒක තාම භයානකයි කවුද Tamanව මරාගන්නේ ඕ වාබිලම් මැරන්නේ පිට දේවා පෙට්‍රෝල් දාගෙන දිවි නසාගෙන ඒගොල්ල කවදාවත් ස්වර්ග රාජ්‍යයට යන්නේ නැහැ. ඒකෝ උන්වහන්සේගේ වෙලාවට මෙරණ ආය තමයි උන්වහන්සේ ඒකේ තාමතුතුම් ඕ ස්වාමින් වහන්සේ තුලින්
අවංගෙන්නාය කවදාවත් උගලන් දිවින සාගණ්ඩ යන්න එපා. ඒක භයානකයි. කෙලීම අපායට වීසයක අම්බ වෙනවා. ඔහු එනිසා පසුතෙවෙන්න මොන්න පාපයක් කරලා තිබුණොත් ස්වාමීන් වහන්සේට සමාව දෙනවා. ආයේ ඒක කරන්න යන්න එපා. සමහර විට විවිධ දේවල් කරන්න පුළුවන්. සමහර විට මිනිමරල ඉන්න පුළුවන්. දැන් වෛශාකම් පාපේ ඉන්න පුළුවන්. ස්වාමීන් වහන්සේට කියන්න ස්වාමීනි මගේ ජීවමාන යේසු මාවෙනුවේ කල්වාරියේදී මැරිලා තුන්වෙනි දවස් ඔබාංශ නැගිටා ඒ ලේවලි මාව පවිත්‍ර කරන්න මං පසුතෙවෙනවා කියලා ස්වාමීන් වහන්සේට කියන්න ස්වාමීන් වහන්සේ අනිවාර්යම සමාව දෙනවා ආයේ පාපේ කරන්න එපා පසුතෙවෙන්න හාලෙලූයා ස්වාමීන් වහන්සේගේ පෙමිනීම ළඟයි සූදානම් වෙන්න ඕ හොඳට දේ වචනේ කියවන්න නිරාහරින්ද හොඳට යාඥා කරන්න අන්‍ය භාෂාවලින් කතා කරලා ස්වාමීන් වහන්සේත් එක්ක රාස් කතා කරන්න ස්වාමීන් වහන්සේ උගලෝ ආශිර්වාද කරනවා ආමෙන් දාවිතුමා කිව්වා ඊතාවලි 34 අතර මං ස්වාමීන් වහන්සේව සොයාගෙන ගියා ස්වාමීන් වහන්සේ මට එවුන් කන් දුන්නා ඕ මගේ අතවතේ තියෙන සියලු බය ඉවත් කරවා කියලා එදා ගෝලයන්ගේ අතවතේ තිබුණු බය ඉවත් කරලා ස්වාමීන් වහන්සේ සමාදානේ දුන්නා ඒ සමාදානය පිට දෙන්න සූදානම් වෙලා ඉන්නවා ආමෙන් හලෙලූයා ලොකු මහ ආශිර්වාදේ තමයි සමාදානේ අද දවසේ උච්චරායට සමාදානයක් නැයිගලොන්ට සමාදානේ නැතුව ඉන්නවා ඒ තද දවසේ විශ්වාස කරන්න මලවුන්ගේ උත්තාන උදවියන් වහන්සේව සමාදානේ තුලින් ඔගලොන් පුරවනවා ආමෙන් හලෙලූයා ඕ උන්වහන්සේ ජීවමානයි හලෙලූයා දෙවනි ආශිර්වාදේ තමයි මලවුන්ගේ උත්තාන උට පස්සේ පේත්‍රෝ සහ යෝවාන් මාළුවල් වැන්න කියලා උන්වහන්සේ මරුණා කියලා ඒගොල්ලෝ අත්හැරලා ගියා ඕ නැවතවරයක් ලෝකයට ගියා ඒ ස්වාමීන් වහන්සේ සොයාගෙන ගියා කොච්චර යහපත් දෙවියන් වහන්සේද ඕ මාළු අල්ලගෙන ඉන්නවා නොකොට එක මාළු එක්වත් හෙල්ලුවන ඒ ස්වාමීන් වහන්සේ දකුණු පැත්තේ උගලන්ගේ දැල දාණ්ඩ කිව්වා ඒ වෙලාවේදී මාළු 153ක් අල්ලගත්තාලු ආමෙන් හලෙලූයා ස්වාමීන් වහන්සේ එබ්‍රේ 13:8 කියන ආකාරයේ ඊය තද සදාකල්ම ස්වාමීන් වහන්සේ වෙනස් නොයනා වූ දෙවියන් වහන්සේ ඕ ස්වාමීන් වහන්සේ කොච්චර යහපත්ද ඒගොල්ලෝ සොයාගෙන යනවා ගීලා පුදුම ආශිර්වාදයක් කෙරුවා දෙල පිරීලා යන පවා ස්වාමීන් වහන්සේගලෝ ආශිර්වාද කෙරුවා ලුක්ස් බාරංජිගේ සිට අත දක්වා කියන්න පුළුවන් සුද්ධ යෝවාන් 21:6 සිට 11 දක්වා අපි කියවන්න පුළුවන් ඒක ස්වාමීන් වහන්සේ ඕ ඒගලොන්ට කරපු දෙවෙනි ආස්කම් ආමෙන් හලෙලූයා 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 තුන්වෙනි ආස්කම් මොනෝද කෙරුවේ ස්වාමීන් වහන්සේ සියලු දෙනාත් එක්ක තේනියා කැඳවන ගීලා තුවාල වච දිකු කරලා අත ඔසවලා ඒගොල්ලෝ ආශිර්වාද කරනවා බලන්න අපේ දෙවියන් වහන්සේ සමාදානය දෙන දෙවියන් වහන්සේ ආස්කම් කරන දෙවියන් වහන්සේ මෙතන ආශිර්වාද කරන දෙවියන් වහන්සේ මේ ආශිර්වාද තුනක් ඉතාමත් වැදගත් ආමෙන් හලෙලූයා ලුක්ස් බාරංජි 24:49 කියලා බලන්න එපෙසි පොතේ පළවෙනි පරිච්ඡ 4 පදේ කියවලා බලන්න ගීක ආශිර්වාද තුලින් අපිව පුරවනවලු ආමෙන් හලෙලූයා ස්වාමීන් වහන්සේ ඊය තද සදාකල්ම වෙනස් නොයනා වූ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ උගලම ආශිර්වාද කරනවා කොයි තත්ත්වයේද උගල ඉන්නේ කියලා අපිට දන්න මට දන්න ඒ ජීවමාන දෙවියන් වහන්සේට දන්නවා උගල ආදවත කැඩිලා බිඳිලා දුකෙන් වේදනාවෙන් ක්ලාන්ත වෙලා ඉන්නවද උගලගේ පවුල් වෙනුවේ දෙමෝපිය වෙනුවේ පුරුෂයා භාර්යාව වෙනුවෙන් ළමයි වෙනුවෙන් සහෝදර සහෝදරි වෙනුවෙන් හිත මිත්‍රෝ වෙනුවෙන් ඔගොල්ලෝ දුක් වෙලා ඉන්නවද ස්වාමීන් වහන්සේ අද ජීවමාන සිටිනවා ඔගලන්ගේ ජීවිතේ සමාදානේ දෙන්න පිණිස ඔගලන්ගේ ජීවිතේ ආස්කම් කරන්න පිණිස ඔගලන්ගේ ජීවිතේ ආශිර්වාද කරන්න පිණිස ස්වාමීන් වහන්සේ සූදානම් වෙලා ඉන්නවා ආමෙන් හලෙලූයා දා කරපු ආස්කම් අදත්
කරනවා ආමේන් හල්ලෙලූයා අදටත් උන්වහන්සේ ජීවමානයි ආමේන් හල්ලෙලූයා මලවුන්ගේ උත්තාන තිබියන් වහන්සේ ඊයත් අද සදා කාලේ සදා කාලම ජීවමානයි විශ්වාස කරන්න පියාඥා කරලා ඉවර කරන්න යනවා ස්වාමින් වහන්සේට එහෙම බාර කරමු ඔගලන් කවුරුරි ලෙඩ රෝගී ඉන්නවනම් මේක ආගෙන ඉන්න කවුරුරි ලෙඩ රෝගී ඉන්නවනම් ඒ ස්ථානයේදී මුළු ආදවතේ විශ්වාසේ ඔගල අත දබා ගන්න ඕ ස්වාමින් වහන්සේට පුළුවා ඔගලන්ගේ කෙවල් වලට දේව තුත්‍යව තබලා ස්වාමින් වහන්සේ ආශිර්වාද කරන්න කියලා දුව කරන්න කියලා ස්වාමින් වහන්සේට පුළුවා විශ්වාස කරන්න මුළු ආදවතේ අපේ දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ බුදුම දේවල් කරන දෙවියන් වහන්සේ අපි දැන් යාඥා කරලා ඒ ආශිර්වාදේ ලබා ගන්න ආසත් පොළොවත් මේ අවසර බලදාරි ජීවමාන දෙවියන් වහන්සේ මේ මොහොතේදී විශේෂම ස්වාමිනේ මං යාඥා කරනවා මේකට කවුරු කවුද එවුන්කන් දුන්නේ ඒගොල්ලන්ගේ ජීවිතේ බුදුම දේවල් කරන්න පිණිස වහන්ස උදව් කරන්න උපකාර කරන්න කියලා ඉල්ලා සිටිනවා ස්වාමිනේ වහන්සේගේ වචනය කියනවා පළවෙනිම උන්වහන්සේගේ රාජ්‍යද ධර්මස්තකම සොයන මිනිසියට කිසි ඉඟකමක් නැහැ කියලා ඒගොල්ලන්ට වහන්ස සපයනවා කියලා සුද්ධ යෝවන් 14:14 කිව්වා යේසුස් වහන්සේගේ නාමයෙන් මොන දේ දෙයිලන්නේ ඒ දේ සපයනවා කිව්වා ස්වාමිනේ යේසුනි අනුකම්පා කරන්න ඕ වහන්ස ආබ්‍රහම්ගේ දෙවියන් වහන්ස ඊසාක්ගේ දෙවියන් වහන්ස යාකොබ්ගේ දෙවියන් වහන්ස ඕ ස්වාමින් වහන්ස මේ මොහොතේදී විශේෂම බලාගෙන හිටපු සියලු දෙනාම අපේ සභාවේ සියලු දෙනාම නම් නම් වශයෙන් වහන්සේගේ දාතට බාර කරනවා ඒගොල්ලන්ගේ ආත්මයේ ශරීරේ ප්‍රාණයේ අවයවය පවා වහන්සේගේ නිර්මල ලේ වලින් පවිත්‍ර කරලා ඒගොල්ලෝ වහන්සේගේ දේව තුත්‍යව තබලා ආරක්ෂා කරන්න කියලා ඉල්ලා සිටිනවා සිත කැඩිලා බිඳිලා ලෙඩ රෝග සමග කවුරු හරි ඉන්නවනම් ඔබ වහන්සේගේ බලවත් සුද්ධ වූ තුවාල වච දාත දිගු කරලා ඒගොල්ලෝ ආශිර්වාද කරන්න ස්පර්ශ කරන්න කියලා ඉල්ලා සිටිනවා විශේෂම එක එකනාගේ පවුල අපි ලංකාදේශයේ ඉන්නද ඒගොල්ලන්ගේ දෙමෝපිය විශේෂම බාර කරනවා ස්වාමිනේ ස්වාමි පුරුෂයද භාර්යාවද ළමයින්ද සහෝදර සහෝදරිද ඉත මිත්‍රොන්ද සියලු දෙනාම බාර කරනවා ස්වාමී අපිට දුන්න උතුම් ගැලවීම ඒගොල්ලොට දෙන්න යන්නේ සාස්තුති කරනවා දේවාල් ඔබ වහන්සේගේ නිර්මල ලේ වලින් වැටදා ගන්න ආරක්ෂා කරන්න ස්වාමිනේ එක එකනාට නිරෝගී සුවය දෙන්න කියලා ඉල්ලා සිටිනවා විශේෂම මේ භයානක වසංගතයක් ඇවිල්ලා තියෙනවා ස්වාමිනේ කොරෝනා කියන විස බීජ පිටරවාටු කරලා යාඥා කරනවා ස්වාමිනේ එකට කිසි බලයක් නැහැ ස්වාමිනේ දේව දරුවට අත ගසන්න ඕ විශේෂම අපි යාඥා කරනවා වෛරස් එක අපගේ පාදේ යට දාලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පාක් කරලා යාඥා කරනවා ජීවමාන දෙවියන් වහන්සේ කවුරු කවුරුද බය වෙලා ඉන්නේ ඒගොල්ලෝ වහන්සේගේ ලේවලි රැකවරණය කරන්න කියලා ඉල්ලා සිටිනවා ස්වාමිනේ ඔබ වහන්සේ විශ්වාස කරන්න පිණිස දේව සමාදානයක එක පවුල් වලට දෙන්න කියලා ඉල්ලා සිටිනවා ස්වාමිනේ විශේෂම අපි යාඥා කරනවා ස්වාමිනේ ඒ වෛරස් එකට අවු වෙලා ගොඩාක් අය මැරිලා ගිලා තියෙනවා ඒත් ගොඩාක් අය ප්‍රතිකාරය ලබාගෙන ඉන්නවා ස්වාමිනේ ඒගොල්ලන්ට මරණය ආත්මයෙන් නැතුව ඒගලව ආරක්ෂා කරන්න ස්වාමිනේ ඕ එදා නිනිවේ ප්‍රදේශයට යෝනා තුලින් ඒ දේශයේ ඕ මහන්ස ගලෝපාකාරේ ස්වාමිනේ මේ ලෝකේ ඉන්න එක එක මිනිස්ය වෙනුවෙන් අපි කන්නලව කරනවා ස්වාමිනේ අනුකම්පා කරන්න දෙනගෙන ඕනොදන කරපු සියලු පාපෙට සමාව දීලා දේව බයක් ඒගලගේ ආදවත තුලින් ඔබ මහන්ස තබන්න කියලා ඉල්ලා සිටිනවා ස්වාමිනේ වහන්සේගේ ලෝංගේ උත්තානෝ බලෙන් එක එකනාව ස්පර්ශ කරන්න මේ ලෝකේම වහන්ස ලොකු පිබිදීමක් ඇති කරන්න යන්න නිසා ස්තුති කරනවා ස්වාමිනේ ලොකු සමාදානයක් එකනාට දෙන්න යන්න නිසා ස්තුති මේ වසංගතේ වහන්ස ඉවත් කරන්න යන්න නිසා ස්තුති ස්වාමිනේ භයෙන් ඉන්න අයව වහන්ස රැකවරණය කරන්න වහන්සේගේ කල්වාරි කුරුසියේ ප්‍රේමය වගුරන්න කියලා ඉල්ලා සිටිනවා ස්වාමිනේ අතගසන්න එක එක නාව ස්පර්ශ කරන්න වහන්සට කරන්න බැරි කිසිවත් නැහැ ස්වාමිනේ ලාසරස් දවස් හතරක් කුණු වෙච්ච ශරීරයට වහන්ස උස්ම දුන්නා ස්වාමිනේ ජීවනය දුන්නා ඒ ආකාරයෙන් ස්වාමිනේ
කවුරු කවුරුද මේ ලෙඩ රෝගට ආව වෙලා ඉන්නේ ඒගොල්ලෝ වහන්සත් ගසඳ ස්වාමිනේ ඔබ වහන්සව දෙනගන්න දේව කරුණාව දෙන්න කියලා ඉල්ලා සිටිනවා ස්වාමිනේ ආශිර්වාද කරන්න එක එකනා වහන්සේගේ ලේවණි රකවරණය කරන්න කියලා මේ කියන සියලු ගෞරවද ප්‍රශංසාවද නමස්කාරද ඔබ වහන්සටම පුද කරලා නාසර යේසු ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමේ ඉල්ලා සිටිනවා පියාණනි ආමේ අද දවසත් අපි යාත්‍නා ඉල්ලීමක් දෙන්න යනවා ඒ වෙනුවෙන් මේ සති පුරා ඔයගලන් යාත්‍නා කරන්න ගිය සතිවල අපි බොහෝ දේවල් කියලා තිනෝ එකත් එක මේකත් එකතු කරලා ඔයගලන් යාත්‍නා කරන්න මේ දවස්වල අපි දකින්න පුළුවන් ගොඩාක් සාගත එක එක රටවල් වල තියෙනවා ඒ වගේම රටවල් 10ක් දැනටම ඒගොල්ලන් දාලා තියෙනවා සාගත ලිස්ට් එකේ කණ්ඩ නැතුව ඒ වගේම බොහෝ පීඩාවට මිනිස්සු ගිහිල්ලා තියෙනවා ඒ හින්දා ඒ මිනිස්සු වෙනුවෙන් අපි යාත්‍නා කරමු මුල් ලෝකෙම ඉන සීළු දිනා වෙනුවෙන් आर्थिक बिजनेस बिजनेस विविध देवल वेटिला मनोदानी मोते वेन्ने दुखे अभी विशेष यात्राक्रम ඊළඟ කාරණාව අපි ලංකාව වෙනුවෙන් විශේෂම යාත්‍නා කරමු ලංකාවේ තියෙන සියලු තත්ත්වය ඔබ දන්නවා ඇති මේ ආකාරයෙන්ම විශේෂම ත්‍රිවිධ හමුදා වෙනුවෙන් යාත්‍නා කරමු සියලු නිලධාරි වෙනුවෙන් අපි යාත්‍නා කරමු මේ යාත්‍නාවල ගොඩාක් අය විවිධ ලෙඩ රෝගෙන් සිටිනවා ඒගොල්ලෝ වෙනුවෙන් මේ වෛරස් නිසා ඒගොල්ලන්ට හොස්පිටල් එකේ යන්න බැරුව බය වෙලා ඉන්නවා ඒගොල්ලෝ වෙනුවෙන් අපි විශේෂම යාත්‍නා කරමු ස්වාමීන් වහන්සේ ඒගොල්ලන්ව සුව කරන්න පිණිස ඒ බය ගතිය අදවතේ අරන් දාන්න පිණිස මුළු ලෝකෙම තියෙන සබාවල් ඔක්කොම වැහිලා තිනවා ඒක ඉක්මනින් අරින්නද ඒ ගොඩාක් දේව දරුවන්ද පාස්ස්ලාද හැමෝම ගොඩාක් පිපාසින් ඉන්නවා මේ ආකාරයෙන් ඉක්මනින්ම ඒ ඔක්කොම අරින්න පිණිස ඒ වගේ මේකට බාධා වෙන තියෙන සියලු දේම ඉවත් කරන්න පිණිසත් අපි යාත්‍නා කරමු අපගේ පවුල් වෙනුවෙන් අපි විශේෂම යාත්‍නා කරමු මේ ලෝකේ ඉන්න සියලු දෙනාගේ පවුල් අපි බාර කරමු ඒගොල්ලෝ පවුල් වලින් ගොඩාක් ප්‍රශ්න එක එක ප්‍රශ්න ඉන්න පුළුවන් ඒ සමාදානෙ නැතුව ඉන්න පුළුවන් ඒත් ඒගොල්ලෝ වෙනුවෙන් අපි විශේෂම යාත්‍නා කරමු එක්සිට් කමක් සමාදානෙ දෙන්න කියලා ඊළඟ කාරණේ අපි සයිප්‍රස් දේශය වෙනුවෙන් යාත්‍නා කරමු සයිප්‍රස් දේශයට දේව කරුණාව තබන්න කියලා ඒ වගේම සියලු ආර්ථික පැත්තෙන්ද හැම ආකාරෙම තියෙන බාධා වල ඉවත් කරලා හැමෝම නැවත වාරයක් තමන්ගේ රස්සාවල් වලට යන්නද හැමදේම සාමාන්‍ය විදිහට පවත්ින්න ඕන කියලා අපි යාත්‍නා කරමු විශේෂම වැඩ කරන ආයත වැඩ වල නැතුව ඒගොල්ලෝ මාස පඩිය නැතුව ඒගොල්ලෝ ගොඩාක් දුකෙන් ඉන්නවා ඇති ඒගොල්ලන්ගේ මොනවද කරන්නේ කියලා ඒගොල්ලෝ කැළඹිලා ඉන්න ඇති සමහර අය බය වෙලා ඇති ඒගොල්ලෝ වෙනුවේ විශේෂම රැකියාව නැතුව ඉන්න අය වෙනුවේ විශේෂම අපි යාත්‍නා කරමු මේ ලෝකේ පුරා ඉන්නවා ඒ විදිය ඒගොල්ලෝ වෙනුවේ විශේෂම යාත්‍නා කරමු ඊළඟ කාරණාව අපි විශේෂම ගර්භිණි ස්ත්‍රී වෙනුවෙන් යාත්‍නා කරමු මුළු ලෝකෙම ගොඩාක් කටේ ඒගොල්ලන් පීඩා විඳමින් ගොඩාක් ඒගොල්ලන් වේදනාවෙන් ඉන්නවා ඒ කිව්වා නම් මේ දවස්වල හොස්පිටල් එකට යන්න බෑ ඒ වගේම ගොඩාක් වේදනාවෙන් ඉන්නවා ඒගොල්ලන්ගේ ආරක්ෂා සමගද ඒ දරුවන් වෙනුවෙන්ද අපි විශේෂම යාත්‍නා කරමු නැව්වලි වැඩ කරන අය වෙනුවෙන් විශේෂම යාත්‍නා කරමු කැප්ටන් ඒ සේවකියෝ සියලු දෙනා වෙනුවෙන් ඒගොල්ලොත් ගොඩ වෙන්න බැරුව විවිධ නැව්වලි ඒ වෛරස් එක බෝ වෙලා තියෙනවා කියලා ආරංචි වුණා අපි විශේෂම ඒගොල්ලො වෙනුවෙන් යාත්‍නා කරමු ඒ නැව් ආරක්ෂා කරන්න පිණිස ස්වාමින් වහන්සේ ඒගොල්ලොව වැඩ කරන එක එකනාව උන්වහන්සේගේ දාසට බාර කරලා අපි විශේෂම ඒගොල්ලො වෙනුවෙන් යාත්‍නා කරමු මේ කරුණු කීපෙම ස්වාමින් වහන්සේගේ දාසට බාර කරලා මේ සතිය ඔයගොල්ලො යාත්‍නා කරන්න ස්වාමීන් වහන්සේ යාප දෙවන් වහන්සේ ජීවමාන දෙවන් වහන්සේ මේ දෙවන් වහන්සේ සියලු යාත්‍නාවට එවුන්කම් දෙනවා කියලා අවසාන ආශිර්වාදය අපි දාතෝසොල ලබා ගමු කතරා යේසු ක්‍රිස්තුවින් කිරුබයම් දෙවනුඩේ අන්බුම් පරිසුත් ආවියනවරුඩේ ඓක්‍යම එංගල අනේවරෝඩුම් කුඩ ඉරපලාග ආමේ ස්වාමි යේසු ක්‍රිස්තුවන්සේ කරුණාවද දෙවියන් වහන්සේගේ ප්‍රේමයද සුද්ධාත්ම වහන්සේගේ සහභාගීකමද අපි සියල්ලන්ගේ සම්මග වේවා ආමේ ආමේ එනාත්ම වේ කතර ස්තෝතරි එන්මුලුලමේ පරිසුත් නාමතේ ස්තෝතරි ഇനാത്മാവേ കർത്തരെ സ്തോത്രി അവർ ചെയ്ത സകല ഉപകാരങ്ങളെയും മറവാതെ ആമേൻ ആമേൻ ഒബ്ബ സിയലു ദിനാട്ടം ദേവിയൻ വാസകേ ആശീർവാദയ വേവാ കേളാ.
ප්‍රාර්ථනා කරනවා. ආමෙන්. ආමෙන්. ආමෙන්.